පිදන්නවා සිංහල අවුරුද්ධ උදාවන්නේ දෙදස් විසි හතරේ අපේල් මස ධාතුන්වෙනි සෙනසුරාදා රාත්‍රී හමයෙක් පහට. සූර්යා කියන්නේ සුරය හඳුන්රන්නේ සාමාන්‍යෙන් ජගධාත්ම ලෝකේ ආත්ම ආතය වශෙන්. ඊනකට සූරයා හඳරනවා ත්‍රවි ලෝක දීපෝ රභික් තුන් ෝකට පහන. එතකොටට සූරයා සමගම තියන්න අනිග්‍රහයා තමයි චන්ද්‍රය. චන්ද්‍රය වඋනත් හඳුන්වන්නේ සූර රස්මෙස් චන්ද්‍රමා. ූර ස්වීමයි චද්‍රය වසිය හඳුලන් ඒ එකනිෙසා අපි දැනගණ්ඩ ඕනේ ලෝවසියන්ට ලංකාවාසිෙන්ට පවන ක්ුමි ලෝවසියන්ට සූරයාගේ ගමන අති සෙීම ප්‍රධානයි අතිසේම ශේෂ්ටයි ඒ ගමන තුළ ඇතිගන්න ජාපත අයාපත ජනතාවට සෙතක් ශංතියක්ක හපතක් හෝ මිනත් ආකාරේ පීඩාවක් ඇතිකන්නවා. මෙම සූර සංක්‍රාන්තිය සිදුවන මැල් පහට ගෙනෙ එක කිසිදු ආකුල වියාකුල ඇත්වයක් නැ හැමදනාම් පිළිගන්න තර්ග විතරක නෑ. ට ගැටුවක් වෙලා තියෙන්නේ මීම් පස්සේ ආහාරි ආර අනුභවයාදී කටුද වලදී යම්බැංගය යම්ම් මතිමතාන්ත ද වැැක් කරනවා. නමු යෝසිය තියෙන එක්තරාවිධයක පැහැදිලිකීමට තමයි සුර සංක්‍රාන්තය ශිද්ධ වෙලා පැයහයයි බින්ටු විසි අතරක් තුළ සියලු සුභ කටුුතු කළේති ආර ස ගණුදනුව ආදී ප්‍රධානපෙළේ කාරණ. ඉතිෙ නිසා මෙම අවස්ථාවවේදීකිහි තර්ගයක්ම තර්ගයක් නෑ නම් අයිපහට සුරු සංක්‍රාන්තිය ශුද්දුල එතැන් සිට පැහැ මීටු විෂත තුල තමයි නගත් සෑදි යුක්තේ නත්ි ගත යුත්දී. ඒ අනුවව අපට හන්නම් ප්‍රායක වශයෙන් අවස්ථාව වැඩි හොඳනෑ කියලා කියන්නක් පුළුවන් කිසිය අම්මයි නොි ගන්න නැවී. රාත්විය එකොල්හට ද්‍රහාටතමයි ආර පිසීම ආර අනුභවතිඉන්නේ. ඒ නොපලිගන්නවා නොයි. නවත් සූර සංකාන්තය සිදිුවන්න ස්ුභාවිට ස්වප්පෙක්ෂව අපිට හොදනගතක් හදන්නොනිසා පයක රෝනත් ඒ එක තැම කරන සිද්යවෙන්නේ සමර්කයකන ඔයයක්කු ගක්සන වැැ කියලා ඒකටම දෙයක්. සුර සංකාන්තය සිද්ධන නැයි පාර්න නම අයි පහට සූරි සංකකාන්ති සිදධිය දී අපරව නම තිහට ගන්න ගහට ගන්න න ගන්න හේතුවත් . එම අවස්ථාවේදී මොකදද රාහු කාලේ තියන්වා. රහ් කාලයේ සල්දයට අසුභයි. ඒ රණ පස ගන්න පුළුවන් ඉටි පසතන්ට අගහරු හෝරාව. අගහරෝරාව කිසිදු සත්කාරයට ගන්න. අඟරු ගැන කියි පොතයකොමද යුද්ධේස බෞමු අගරෝර ගන්නේ යුද්ධය සඳහ එනම් යුදධයක් මි සාාපී අපට ගන්න සිද්දුනාා මොකදද ්‍රවිහෝරාව ්‍රවිහෝරාව කියන්නේ ග්‍රායන්ගතට ප්‍රධාන ගා ඇතම ්‍රබ. ක්‍රව හදදුන් න රප දර්ශනාකක්. රජු හමුවීමට පබා රවිහඳැයි නුප දර්ශ නාර්කක් නොපකගෙන් රජුරු. ඒසා හෝරා වංගතද අග්‍ර ගන්න හෝරාවතමයි රවිහෝරාව. අපි අරන්තින්නේ රවිහෝරාව ගන්නවා වගේ ්‍රවි උච්ච විසිටිනවස්ථාව නිසා ඒ රවිහෝරාව හැම පැත්තම බලවත් ඒකම සාර්ථකයි. ඒනිසා මංගිතනවා යම් බැංගය යම්ම් ප්‍රතිවධතාවයන් දැකුවත් මේ රවිහෝරාව ගැනීම තාමත් සාධාරණයි. ඉතාමත් ශස්්‍රන කූලයි තවත් විශේෂයක් කියන තියෙනවා. යම්ැ ඒීනව මේ නැකත හොඳනෑ කියලා. හොඳනෑ කියන්නේ මොක්කෝ ඕූන බද්ධයක් වෝ එමනත්තැන් කිසිේ විදක ීන බද්්‍යක්කෝ නැත්තම් බුද්ධිය ව්‍යාකූලත් යක් නිසා. ශාශ්‍රය හැකර දන්න්නවන කවදාකක් කියන්න මේ නකත හොඳනෑ කියලා. අපි අරන්තියෙන්නේ දරුලබ්නය. දනුව කියන්නේ බ්‍රාශ්පතියගේ රාශියය.ඒ බ්‍රාශපති මේ අවස්ථාවතියන්නේ. හ හස්වන කියන්නේ පෙර පින සම්බන්ධ භාවය. එපමණැත්නවී ලගනාව තියවන භාස්පිති ප්‍රඥාවට කාරකයක් වෙමින් මජන්තාව සම්බන්ධ භාාවටත් අධිපතිය මකද බ්‍රාස්ාවති හතර වන්නපතිය මජන්තාව කියන කියන හතර වැන්නින්. පැනනි සොලෝකයක් මංහිතනවා ලා විද කියනක හොයි කියලා එම හුවොත්තමයි මේක ශක්ෂාත් වවෙන්නේ පැනි සොලෝක ඇතිනවා දැන්ටාවටු තුුන්දගට පෙර බන්ධකරු සුලෝගයක් ඒක තියෙනවා. තුරදේසය නවමේ කර්මේ. තුරුදයේසේ පංචමය නවමී. හතර වෙන්නාවතිය පහහෝ නමේ සිට්නවා අන සුකහි සවර්රෝ ජනප්පයක් සපතර පත්වෙනවා ජනතාවතර පිය භාවයට පත්වෙනවා. විිෂ්නු භක්ති රතුවමානී විිෂ්ු භක්තිය යුක්තයි එකග ආගමක භක්තින් යුක්තයි. විිෂ්නු භක්ති රතුවමානීස්ව භුජාර්ත බිත්තවාන්. ගේ ාහ බලින් ධන ම්ම කකව විස්තකන ධනය. එට කිසා මංහිතනවා මීට අවුරුදු හයක් හතක් අටක් අතීතය බැලුවත් මංහිතනවා ඉදිරියටත් පසුභාගයට ස්වාපේක්ෂවය සැල්බෝත් මේ තරම් හොඳ නැගතක් අපට ගන්නලබෙන්නෑ. මංහිතනවා මේ නැකැත ස්ර්වප ප්‍රකාරයම ඉතාමත් පලදායක නැගතක් රටට හොඳයි ජනත වොදයි රජෙහි පටි පැවත් ො ට ැවත්ට. ඒ තවා සුවිශේෂ ැත්වක් සේෙන් ඇැඳනීම අවශයයි ඇට පස්සක කතරන්න බලුවන් දැඩට ල්ළකට තබත් අවස්ථාවක්මු. නෑතයුගේ ආපු අලුත්ම සිද්ධිය තමයි නැකත්තිවේචනය කොහා මිහිරි සබ්දයක් කුත්තරනවා මේ නැකැත්තිවේචකයෝ අන්ඳෝනාවක්. අපි හැන්දෑවේ හයක නැකැත්දුන්නොත් මේ කට්ටිය පාරට බහිනවා මෙන්න මලහිරු බසිනා සැන්දෑ යාම අපි නැත්දුන්නයි. ඒක එකක පොත් රිිත් කවා.ඒ සියල්ලු ජෝතිර සාාස්ත්‍රඥය ඉදිරිපත් එකඟවෙයි හිස්සි කනෙක් එක නොවන්නෑ. අපි කවුරරි ලබනවද දොට බැස්සොත් මේ නකත් කමිටුවෙන් කියන වෙලාවට නෙමෙයි සූරයා මීන රාශයෙන් මේේශරාසිීට යනවවාගේ පේන මෙන්න මගේ වෙලාව. මං පාවිච්ි කන රාමන් අයනාම්ස ඒ වගේ යුද්ධර්ගෙනන්න පුුවන්. ඒක පොත් ඉදිරිපත් කරන්න පුළුව. අපේ සියල්ල පිගන්නවවා. මොකක්ද විසඳම. අපේ ජනවහර හරි අපූරු වචනයක් තියෙනවා. මෙ අ පොතේ ගුරෙක්. ජෝතිසය පවතින්නේ ගුරු ශිෂ්්‍ය සම්ප්‍රදාය මත. ඔය නොයකුත් කෘතිවල තියෙන අද හස් පිණි බඳ විවේචන තියෙනවා. නකත් සිතරුවනහයවෙනිි පිටුවම කියනවා මීට පැරතිවිච්ච අර්ථයන් වැරදිී හරදදගෙන තියෙනවයි. ඕක ජෝතිසට පොදදු දෙයක්. එහ මොකක්ද විසඳුම ජෝතිසය විරක් මේ අ විෂයන් රතු වෙතත් පොද. මොකක්ද උත්තරය. ගුරු ශිෂ්්‍ය සම්ප්‍රදාය. මේ ලිත්කත්රු චමත් පොතලාවල මහත්මයා අර කතාකරපුූ ජම් ගුණ පපාල මහත්මය මේ මගේ දකුණ පැත්තිෙන් රතුවාාර්ස යටට ඇැක ඉන්න ප්‍රශාන්ත බලවග මහත්මයා. මේ සියලු දෙනා මම ඇතුළු මේ විෂය ගැටලු විසඳාගෙන්න්න භහවිතා කරන්නේ ගුරු ශිෂ්්‍ය සම්ප්‍රදායනුව. ගුරුවරයට ගරුවරයෙන් ගුරුුවරයි පොහෙ නැවත ද ගුර ශෂ සම්ප්‍රාය. අපි ඈප අප්පු හාමිලි ලිතේ තියෙන සම්ප්‍රදාය භාවිතා කරනවා අවුරුදු එකසිය හැට පහකට එහා තාලීින්දන් ඊට පෙරත්ව ක්‍රමේ තිබුණා. නමුත් ඉතාම් පැහැදිලිව සාච සහිතව දිරිපත් කරන්න පුළුවන් ඈප අප්පු හමි සම්ප්‍රදායි. මේ නැකත් විවේචකයෝ මුලින්ම ගැහුවේ ඒ ජාතික වීරයෙක් වන ඈප අපපු හාමිට ගොල මුහුණු පොට එක්කතු කොලා ඈප අපප්පු හාමි සිල්ව කෑල්ලක් එකතු කර ගත්ත මේ මාර්කටින්ක් හේතුන් වුට සාමි කෙනෙක් ඉදියාවට යවල අහුල ගත්ත ජෝතිසය ගැල්ලා ලිතක් ගැහුවය මෙහෙම කතා කරන්න පුළුවන්න මේ මිනිස්සුන්ගේ ජෝතිස දැනුමන මේ අඩුගානේ සංස්කෘතික සංස්කෘතිය පිළිබඳ දැනුවත් ප්‍රශ්න ගත වෙනවා. ඈප අප්පු හාමි ඉන්දියාවට ගිහින් ඒවගේම හඩිවරු කෝවිල් වල හිතපු ද්‍රහ්මණ පඩිවරු ඉන්දියාවට යවල ගුරුශිෂ්්‍ය සම්ප්‍රදාය අනුව ලිත් ගණනය කිරීම ඒ දැනුම අරගැන ඇවිදින් ලිත් ගණනය ආරම්භ කලා. මේ හින්දුුවරුන්ගේ පොත්තුල කියවෙන ඉත්තාම පැහැදිලිව පට සංසුෘ දනම පිළිබඳක් නැහැ මම ඉංග්‍රීසියෙන් කියවලලා තියෙනවා. ඒ සෑම පොතකම කියවෙනවා එකකෝඩින්ට අව ධර්ම සාාස්ත්‍රාස්. අපගේ ධර්ම ඉගැන්වීම්වලට අනුවය මේ. කාලද භවිතා කර මේ ගැටලුවට ඇප අක්කපුහාහම හරි අපරුවට ොහොුණ දුන්නා මොකදද බුදු දහම විසින් හික්මමන ලද ජනතාවකට පිළිගැන්න පුඩුවන් විදිහේ සම්ප්‍රදායක් අරංගාව. ඉන්දයානු සම්ප්‍රදාය තිබු නොනගතයක්. උපවාස කාලයක් ඉන්දයානු සංක්‍රාන්ත ක්‍රමය තිබුණ නැහැ ගනු දෙනු කිරීමක් ඒත් තිබුණ නැහැ මොකද්ද මෙතුමා කලේ ර ඉතාම නිවරදිව ගුණපාල මහත්මනය බිග්‍රහ කරපු ෆුුණ්්‍ය කාලෙ තුළට ගෙනාවා ගනුදරු කිරීම. බලන්න මේ ඇතිකර බුසික්ෂණය. ගනුදුනුව කියන්නන්නේ ජාවාරමක් නෙමෙයි. ගනදුනුව කියන්නේ ගසාකෑමක් නෙමෙයි ගනදනුව කියන්නේ පුුණ්‍ය කටියුත්තක්. නීතියක් ඕනද පාල්ලය කරන්න මේ අවුද්ධ ගාන මේ කරන අභ්‍යහාස්සය අපි අවබහෝධ කරගත් තරන් මොන තරන් ගදගත් ජනතාවක්ද ඇතිවෙන්නේ. ඊඟ අනුභවය සමහර උත්සවලද සතුන් ගාත නේතු ලක් වෙනවා. සිංහල අවුරුද්ධ එක සතැක්ගේ බෙල්ලපනවද නැ. කිරිබතක් වගේ සුඳරු ආහාරයක් ගන්නේ. මේ කටය මේ නැකත් විවේශනය කරන කටය විවේචලය කලා මොකට දුක් පවාසයක් මොනිසිි හඳ කිවේ. මොද හිරිබතක් මේ පාවිච්චි කරවත්්‍යනය කිරිබත් ගිලිනවා.ඒ ජාතිය සංස්කෘතියට කරන අභිහෝගයක්. මේ ටික ගැලෙවට පස්සේ නමට සිංහල ලකුණ නෑ. සිංහලය අරන්න බැලුව හරිගියනෑ දැන් අරන්දාාන්නේ සිංහලකම එනිසා අර ගුරු ඇසුරෙන් ලිත් සම්ප්‍රදාය ආරම්භ කරපු ඈපප්පු හාමි. අපිට ගැපෙන බෞද්ධ රටකට ගැලපන විදිහ ඒ චාරිතර් සම්ප්‍රදාය. අනුගමන කිරීම තමයි අවුරුදු ගලනක් හනුල්ලේ රාජ්‍ය කමිට්ුව දිගටම කරගෙනාවේ. සෑම වර්ෂකම වගේ මේ විදිහිට විවේචනය කලාා නමුත් මේ නකේ ජනතාව අවසාන වශයෙන්. ඉතාම තර්කාණුකූලෝ සහන් නිවැරදිව භාවිතා කළේ නැකත් කමිටුවේ ඒ නකත්තික. එනිසා ආරාධනා කරනවා, ඔහුගේ කාලෙම විශ්වාසයෙන් යුතුව තමුන්න්නාන්සෙල අනුගමන කළලා වගේ. මෙවරත් රජ්‍යනකත් කමිටුවේ නකත් භාවිතා කරන්න කියලා. මම එක නිදර්ශණ ඇතියන්න. හුගේ කාලක මේ නැකත් විවශනය කළා. මීතර මුල්ල කුණුගන්ද ගිය නායගිය. අපිට පාරබැහල යන්න නෑ. මෙන්න මුගේ නකත් ඉද හුණුගන්ද නායක ගිය. පස්ස සොයල බලපුහාම නැකත් කමිටුවේ නකත් අනුගමනය කරන්න තැයත් ගානකට පෙරයි මේ කුණුන්ද නායාම අරම්ඹයිලා තියෙන්නේ. ඒක අත්දැම්ම අපේ කවුන්් එකට මේ සිංහල ලකුණ මරාදමන්න. එක වෙලාවෝකට කනවා එක වෙලාවගට වෙලාාපිතරනුන්නේ ඒ කීය බව. අප එකමුතු කම ගනතුනුව කියන්න පින් තමක්ෂත් වැඩල්ලීමටතියන්න පින් කමක්්ච ඒ අභිහාසත් විනාස කරල දාලා නමට විතරක් බිහිවෙච්ච හිතුරු වෙච්ච සිංහලයන් බිහි කිරීම තමයි මේ ආරම්භය. ඒක ඉන්න සමහරු අහවල් උතුබාණ වහන්සේ ලංකාවවපන්න. මේ හෙම කට්ටියත් මේ මේ අරගෙනය න්නේේ නිසා. න්නාසල වගකීමෙන් යුක්තව මේ නැත් භාවිතා කරන්න ඉතා හොඳයි ඒ නැකත් බහ නකත් පිළිබඳ සුභ බව ජම් ගුණ පාල මහත්මය දගින් දෙකටම පහැදිලි කලා ස්තුතියි විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තුනො මේ අපේ රට පමණක් ආවේෙනක වුණු මේ සිංහල අලුත් අවුදු නැකච්චාරිත්‍රය. මේක ඇත්තවශයෙන්ම පුරාවෘතයක් තියෙනවා. ඇතැම සූරයා දක්ෂිනාරුදු ගෝලයේ සිට උත්්‍රරාදධ ගෝලට එනකොට මුලින් ඇතුල්ලනෝ දොරකින්. ඒ දොර තමයි දෙවියන් වඩිනා දොර. වන්දොර ඒ දෙවුන්දොරෙන් ඇතුලන දෙවියන් හිරන් යනවා නෝරකට. දෙවියන් වඩිනා නුවර දෙවි නුවර. මේ ලග තියෙනවා ගල්ගන තද ස්ාන මහිත බට සමප්‍රචයරපයක් ගන්නපුළුවන් මෙේ තියෙන්නේ මේ අදල් ස්ථානය ඔබ ගහි බල ස්ථාන ගල් ගනය කන්ද ගල්ගගේ කියනවා මෙ ස්ථාන තම මුලිම සූරයා ළබභ ක කියරන පතිවන ස්ථානය මේ සානය ද් ව මාර් මා විශ් තුන්ව දාාමන. මෙ ම ල්ග ද ස්ාන මෙත තමයි පේ සිංහල්ලුත් තවරදු ැක රම් . මෙතැන් සිට කෝට්ටකොඩ වල් අස්ගාගල නොහොත් වලස්ගල හරහා යනවා කොහටද හිරගල් ද දේවාල හිරුගල් වල හිරගල් ේවාලගේ ලත්න හිුගල් දේවාල එකනක් මත්‍ර ගාලෙ කොක්්ගල. ඒ අරාගේල ඉසුරුමුණනිය ඒගේ සීගිරිය ඒවගේ ලකේගල ඉලක්ක ගල හරහා මන්න අරමයින්. මේ ඉදවියන් ඉවත් වෙනවා. මේකට යනු මාසයක් මේකරන නැකත් කලි මාසය කියලා. මේ නැකැත්කිෙලි මාසය විකෘති කරන්නට වර්තමානය පිරිසක් ඇැසකවනවා. ඇතැන් පිරිසක් කියනවා මන් දැකලති නැක්තර කෙනෙක් කියවා. මේ මුට්ිකිරීතරීම නැකත. මුත්්තිිකිරීමමිත් ඉතිරීම නැකත පටන්ගන්නේ මේ පට්ිකිරීී මුට්ිකිරිද පත්තිිකිරිතේ ඔවු පට්ිකිරීරීම නැත අප හලවත් නැක දවත් මන්ත ඔබ කිමි කනෙක් හල මේ පටන්ගන්නගල කිය නවන් මාස. පි රීම ැක් ඇ ඒ ගම් පලාත්වල නමුත්ඒක අවරුදු නැකත සගම මනදයක් නෙවෙයි. සිංහලත් අවුදු නැ මාස නැත්තත් නැකත් කෙලි මාසය ආරම්භ වෙන්නේ ඇත්තවශම මාර්තු මාසි විස්තුන් ගදයිස්සට එතනින් සිට නව සඳ බැලීමෙන් තමයි ආරම්භ වන්නේ. ඒක මාතර ප්‍රදේශයේ හිත්ත ඇටේ ලේන දුවගමේ අය බොහම හොඳින් සවරනවා නව සඳබැලීම නවවර්ශය සඳහා. අමර ඒවා මදදම හ ද වල ත ඒක විශේ ගම ඒ තු තව. ඒ කිවි කාර ොගත වත් කරලා යම් ිසි ද්ගලෙ මේ අවරුදු සරන්න උත්සා ගන්නව වන. එතන තමයි විකෘති රම්භවෙන්නේ. මොද සූ්‍රයා පලමුව නොනගතයකක ආරම්භ වෙන්නේ සූරයාගේ බාහිර පරිදිය ගිල්ල හැපෙනවා මේ රාී බිදු ආන්කේ එතකොට ම පූර නොනගත කාලේ අරම්භවෙන්නේ. ඒක මෙදා සිද්ධ වෙන්න අපේල්මස දහතුන්ගනි සැෙනසුරවාද අප්‍රාහ දෙකයි හතලෙසකට. ඒ ඒ සිද්වෙලා පෑහහිකුත් විනාට විසි අතරක්කයනකට. සූරයා මීන රාශයේය අන්ක විශමය කලා හරරිස් පහේ ේශන් බිදුදක්වා ගනරනකට හිම සූරයාගේ මධ්‍ය ක්ෂ එලෙ මහොත මයි ංහලත් අවරු දාවන්නේ මෙදින ඒකන්නේ කවදද අපේ ම සදහන්නි සෙනසුර රාධදින අප ාගෙන රා්‍රී නමයි පහරතමයිඒ මේේශරායේ අන්සක බිදුවත් සූරයාගේ මධ්‍ය ලක්ෂත් සමපාතවෙන අවස්ථාව. ඉන්පසුවක ඉවත් වෙලා කියල සූරයාගේ බාහිර පරිදි වදි අවස්ථාව තමයි කියද. දාහතරවෙනි ඉරිදා අලුයම තුනයි විසිනමයට. එන මේ අපර නොනකත කාලය තුළ. ඒකන්නේ දහතුන්වෙනි රාත්‍රී නමයයි පහත් එදිනම රාත්‍රී තුනයි විසනම අතර ය ුත් වි ට විසතර කාල සීමමාතුල තමයි මේ අපර නොක කාල පවතින්නේ මේ කාල සීමමඇතුරත් තමයි නකච්චාරිත දෙන්න ඕනේ ොකද සූර්යාගේ තියෙන බලය ක්‍රියාත්මකට මොහත තමයි පුද්ගලයාගේ ආයු වන්න සැප බල ප්‍ර්ඥා කියන පංචිරු ශක්තිමතියෙන්නේ මේ පි සිිවර ීක. මේ මේ ොහොත තුළ රාත්‍රියද දවාරදි කෙල කතාවක් නෑ මේ මොහත තුළ දී මේ කටයුත්තේ නිත වෙන්න්නට ඕන. ඒකට ජෝතිශ්‍යවයේ දීන් වන අපිට කරන්න දෙයක් නෑ. මේක පසුවිද ගෙනිය ගියොත් නොනගත කාලයකින වචනය අර්ථය හෙම පිටිම විකෘතියක් වෙනවා. මිසා කරුණා කරල මම කියනවා මෙ රටේ ජනතාවට මෙවැනි අග්‍යානවන්ත කටයුතුවල්ට. ඔබ සම්බන්ධ වෙන්න එපා. මට ආරංචයක්තියන මාර් ම විස් වි ප තර ල ක චත පි වෙලක් දිනව කියලා. ඒ ේෙම දෙන්න ැරි බව ම දැන්ට මාසයකරත් එපිට අහැකිිදලලා මම අිියෝග කලා පුළලුවන් හද පෙන්න්න නීට ප්‍රශත් නකතක් මංහිතරේ ගුණපාල මහත්ම අපේ සත්චන්්‍ර හත්වය වගේම අපේ ආනන්ද සිදුරත්තම හත්මය කිව්ව පැහැදිලි කර. මේ කියවන කරුණුවලට පරිබාහිර. අපි කේප දේ තාම හොඳින් කරලා මැනල හ නිවැරදිවිදිී අපම සකස් කළේ මීටඩ වෙනස් ක්‍රමවේදයක් නැහැ. තිිකක් කල්පනා කල්ල බලන්න මෙදින අපිත්වොත් එහෙම හොළඹ කොටුවට. කොටුවත්තක සබන් කන්නකොට ොළඹ කොටුවට අප ගන කරලා බන්නකොට හරිතම කොලායි හරට තමයි රවි හෝරේ ර පංචම කාල හර දාවන්නේ. ඒක මුළ රටම ගැපෙන් ඕන. ඇපත්ෙන් සංගමන් කදතු නිඳලා කොළඹ කොටම ගැලපෙන්න්න පච කාලා හොවා න්න න. එන මේ පංචම කාල හරාව ආරම්භ වෙන්නේ හරිතම කොළයි හතරට කොළඹට යම සංගමන් කන්ඩතුූට ආරම්භ වෙනවා කියටද එදින දහි පසු විනාි පනස්සායට. වි හර රවි පචම කාල හොර පවතින කාල පරිච්චේද තමයි රාත්‍රී එකොළ හහි හයතයි තතාම නිවැදි මොකොද විනාඩරදයක් ඉස්රා පිදාානවා. එනං ලිපග ෙලිව නත්නන් ආහර පකිසිම ආරම්භ කරන්න අපිදීපු ලාවතමයි රාත්‍රය එකොළ පසේ විනාඩි හය අපේල් මස දහතුන්ග නෙද මේ හැර වෙනත් විකල්පයක් නැහැ අපි හැම පැත්තරම සාකච්චා කලා කෙල්ල මැල්ල පෙල්ල බලතමයි මනිකමනටාව. ඒ හ මො කිරිබටක් ලිපති බම යම් කි කාලා ප චේද න්නන ඒක ැ නෙ දන ව දනදයක් නෙමයි ඒ ෂණිකවර න්දයක් නැවයි කු හ කර පංච හ කර හ ර රට ංගම කන්ත ලොට ආරම්බේනවා රාත්‍රී කොළහහි පනස් හයයට. හන ේක ර ල බන්නකොට සදුසුම ේලාවතමයි. ල පස ව හ මයි හර නැක දියුත්තේ. මොද එම හොත සූර්රයාගේ මේේශ රාජය සංක්‍රමය වූ මොහොතය කරන චරිත්‍රය. වෙනත් මොහොතට පරිවර්තනය කරලලා තේරුමක් නෑ ඒ න ගුණාත්මක බව නැතිකරලා තේරුමක් නෑ. ඒතුල විශාල අර්ථයක් තිේන ූර්රයාගේ බලය කියවන්න මොතේද. සූර්යාගේ ගින්න කුසේගින්න ලිපියය ගින්න මෙන ත්‍රිකෝණය සමපාත වෙන්න ඕන. ඒ ්‍රිකෝනය සපාත කල හන්නව ක්‍රමේදයක් මයි ො ලිපග ොි පි ර කුසතුල. පවාසයක් කල පෑහහිකුත් විනාඩ විසි අතරට වැඩි කාලයක් උපවාසයක් කරල ශරිරේ නිරෝගි ක වන මොකදඒක ප්‍රානේතුව තමයි මන්ගේ ආයු වර්න සැබල ප්‍රජාකන කරනු ශක්තිමත්තයට අනිවාරම උපවාසේගෙනක නිර්දේශ විච්ච දෙයක්. අපි දන්න මුස්ලිම් සහදුරුණු එ කටු පවාස කරනවා. එසේ නං එ එස කිරීමතුලින් තමන්ගේ ආවිෂවර්ධනය වෙනවා. අවරදු එක විතට ේ විස්සක් ආයු බෝවයවා කියල කියනවා. අන්ඒ එක හිතාගනතම අපි මේ කටයුත්තේදන නිසා මේේ කරන වූ නව විකෘර්තිතාවයන්. මිල ෘතාවයන් ඔබ සැම ප්‍රතික්ෂේප කළ යුතුයි. වසරතියකට වැඩි අදදකීම් තියන මට අවු නැක හමි තයතු ල රාජනකත්කමතු තුල ඉනිස මයේ අදකම් තුලින් ඔබට කියන්නේ. ඔබට තාමත් නිවරදි. ඉතාමත් ප්‍රශස්ත ව. ඉතමන් නිවැරදි වේලාවල් ලබාදීල දයනවා ඒ කටයුතු ඔබ එම ඒ අවස්ථාවට කරන්න ඔබගේ කටයවතු වල සරව ප්‍රකාර සාර්තකත්ය වගේ ශු සිද්ධිය වන යට සහතිි පුළුවන් ම පර. ඒට ගෙනපු සියලෝමනකත් චරිත්‍රවට වඩා. සුබම සබ මහතක් ඇතම වස් ැබල න මේ මත ග ව නවතත් මතක්රන මේ චරිත්‍ර මහොතක් මේ ඇැම්දින විකෘතික නදන මේක සුබ මහෘර්තයක් කියලා මදාවත් සබ මුහෘර්ත මෙලෙස චාරිත්‍රමට කරන්න බෑ පංාංක සද්‍ය හදන්න බෑ. මේනිසා මේ සුබ මුහෘර්තියක් න මේේ අපි ජතිශ්‍ය ේදී විධත කරන්නේ කළ හැකි උපරීම සාධාර්ය ජෝති ශාස්තථන කුල විටකිරීමයි. මහිතන මීට වඩා සාධාරනයක් කරන්න බැහැ අපි කිසි කියෙනෙකුට. ත ම ක ද ොද හැදල ඇති. ම ඒ නිසා ඔප සැමකින් ඉල්ලා සි අපේ නැකත්කමට වෙනුවෙන් මෙන්න මේ අවස්ථාව හැර මනැවතත් අිියෝක කරවා. පළුවන්නම් මීට වඩා ප්‍රශස්ත නකතක් ඔබ දන්න පමණින් හදලපෙන්න්නන්න. කිසි ේත්ම මේ නොනකත කාල සීමම පසු ම් කි පුද්ගල නක ච ත ව ද න්න. ඒ එහෙම පිටිම මෙතෙක් කල් කරලාපු සම්ප්‍රදායකට පමණක් නෙේ සම්ප්‍රදායිත පමණක් නෙේ ශාස්ත්‍ර විදෝධී කටයුත්ක් බව නැවතනවතත් ම අවධාරනය කරනවා. තෙරුවන් සරණයි. ්‍ර දැම්මෙන් නත් වැරදිී කියලා ඉදිරිපත් කරන කණ්ඩායම. මෙන්න මේ කරුණු තමා වැරදි කියලා කියන්නේ. රෑදුොලහට නකත් ගන්නේ යි යක් ව ගස්්‍යයන වෙලා පපුගගේකාල හෙඩ්ලයින් ලිපු නයක. මේ රෑදොල්හ කියලා කියන්නේ රෑදලට නැකත් ගත්ත මේ අවුද්ධවිතරක් නෙමේ මීටකලින් අවුරුදු ගරනාවකත් හම කරලාතරීම. එම ඉතිහාස පලවෙනිි වතාවට වෙන සිදධියක් නෙමේ. අනිත්‍යක රෑදොල් හට එක්කු ගස්යනවන් අං බලන්ද කතෝලික බැතිමමුතුන්. නත්තල් දවස තමයි රෑට හල්ියටයන්. තැන් රෑදලට කණ්ෝදනෑ කියරෝ. අපේ රටේමඉන්න ඉස්ලාම් පැතිමතුන් දවල් ආහාරේ නැතුවක්පවාසේදිලා ආහාර අනුභව කරන්න රෑට. දැන්තකට සිංල මිනි සුන්ට බිතර රෑදුො හට තන් ආග හරි චරිත්‍ර යා සමරන් බැරි. එතකො හ යන ය ු යන් ලතාවක්. මේක ඇතපිට ගම්මල මිනිස් සුනිකන් කටවහරට කියන කතවක් යකු ගස්යන් ලාාවගේ යකු ගස්සන් රැද ලාටි රන බ හට ය හරන්න. ඇතකොට මේ රෑට තියෙන්නේ යකුන් වෙලාවක්නෙ මේ රෑ දහ අදාහයන් පස්සේ තියෙන්නේ දෙවියන්ගේ වෙලාව. මිනිස්තු දෙවියන්ට පහ පපත්තු ර ප සිද ස නන් දියන් වෙලාව තම ස් ො ොට තිය දොහ ක තියන විස්සු ියන්ගේ ලා ත හොඳ වෙලාවා. මේ ග එතකොට හනෝ මේ ගොල ඇයික රෑට ගත්තේ පහුවදාට ගඩ බැරිියයි. දැන් සූර සංක්‍රාන්තිී සිදවවෙන්න නමයයි පහට හැට රාත්්‍රී. එතකොට නමයයි පහට සිදතව වෙනවා නම් ඊට පස්ස පෑ හයයි විනාඩි විසි අතරක් ඇතුළතක සමණන්ඩඕන කියලා මෙ නැකත් සිතරුව මර්ත කිින්තාමය කියන ගන්ථවල පැහැදිලවති නමගේ මං පතුමාටගේ කොපියක් දෙදනවා. මේ ගොල්ල මේ විකෘති කරන සිද්ධහන්තමේ. මේක තීරපහොම පහැදිලිව ර. ධ්‍යරාතියට පෙර සිදුවනන එදාරෑම ගන්ඩ. ක හැ . ක දව හතුර රන් ග සනසුරාතට ගන්නඩ බැරිියයි. සැනසුරාතර ියක වතාවක් කරන්තියන මට කලින්. හැබැයි ඒ රෑට ගණඩ වෙලාවක් නැතිහින්ද. රෑ තැයහැ විද විසාතර තුළට හොඳ ලාවක් ෑ. එහම නැතුව පෞදාට අර න. එතකට පහද ගඩ ෑයේක. మ ండా య ితన ేస ి ేస క్ ాి పతయ పీడా లక్నాది పతయ పీా ి తకా కా ాప మార్తా మాత ే చారత్యా ారత్య మార్తాక తాన లక్నాి పతయ పావడ పత ా నక సం టా ాే అే ాాా ల ా పత పీడ ాా ండ ా తి. දැන් අද න රති චාපත තුර ම ගොල ලවත්තිීරන හැතම තම දීලට. එතකොට උදේ වරුවම ගඩ බෑ පහෝදාට. එතකොට පහුවදා හවස ඉන්දලා. පහදාවස දෙයි ගානක ඉදලා ළමයි හැරගනි නවට පහදදා බල් ො මක මේකොල නේ රෑදොහට ළමයි බදති කියලා ෑදොලහට ළමයි බුතිනේ පහවදදා බල් ො හම ක මයි හැර ො ද ම ක මට කියන්න. එතකොට ැම්බරන් අවු දාවස රහට එකක චනල්ල. ඒව හ සංගීත සන්තර් සනයවන චිත්‍රපටියයනවා එදාටය ළමයි උතියගන්න. ධහතුන්ගේන්ත රෑට ලංකාව කිසිමලාම මේ ගුතියන්න අර රව බලන්ට ඉන්නවා. ඒක නිසාමේ මවපියන්ට ළමයි ඇහැරවගනින්ට ඔන්න. දෙක ගානක කලින් නොනත පර ල හ න්න දී. හ ත්ක. එතකොට පහ ගටඩ ැරි කයි. පහදදා ගත්ොත් ෝදි ල්ලන්ග රක් නවා. එකො අ සිද්හන්ත මැරීමක් ෙනවා. ිටේ පාපේට කරගහන්නඩ බයි. අනිත්ක සූරයා සංක්‍රමනය වෙලාවට සුරයයා නය කට උපහරයක්මක. සූරයා සංකරමන ල පහ වෙලා ර උපහරයක රයාට ටක් ල මොකද ේ සූරයා ලංකාවට තමයි. ලෝක එකම රට හරියටම තමන්ගේ මේ සංකරාන්ති හිදවෙන වෙලාව. අප රට දිහෙලින්ගමක දම් ල දවස්ල යාල ඔල්වට සුරියගම කරනවා. එතකොට සමන්ගේ ්‍රලවත් සංකාන්තිය කරන වෙලාවෙ සූර්යා මේසරාසති අන්න ඉන්න වෙලා අපේරට ඒකතමයි අපේ රටේ විතරයි මේ චරිත්‍රය. ඉන්දයවත්නෑ මේ චාරිත්‍රය. ඉන්දයාාව තියන මකර කටක සංකරන්ති දෙක. මේ පොත්වල තියෙන්නේ මක්කර කටක සංකාන්තිවල තමයි පහවදාට චාරිත්‍ර කරන්න කැන මොකද දැම්ම. මේස සංකරාන්තිය හරියට රෑදවල් සමයි. එකක නැන් උදේ අයට ඉටපානවා හැන්ද ෑබැටල් හිනවා හරි සමයි. නමුත්නේ කටක මකර සංක්‍රාන්තිවල රෑදවල් විසමයි. ඒකනිසා තමයි දුරාතේහිටම පිරිසිවලු කරලාතියෙන්නේකට උපදේයක්දී ල තිනවා. පහද උදේට සර දවගන්නග කියලා මුන්ාස දන්නවා ඉන්දියාවේ හොච්චර ිපරන්සි ගත්තිේනවද උඩයිනම් පහල්ටගත්තාව. පැ දහකට වඩ වෙනසක් තින ඉන්දියාව. රක් ැක් පමයි. ඒක නිසා අපිමේ හදර න එක්ම වෙලාව එකම හෝරාවේ එකම පංච මහෝරාවට අහුවෙන්න්න බොල ලංකාවට. එතකොට දැ ේු ක ප ම ද හ මත්‍යයන්සේ ද මතතුර ග තියනවා සංකෑලයකන අ න් ර ය කවද දැ ය කට් කියියක්. ాాాాాాా ిచ్యా. ా.ా కజයි సన కత . కా కుం సి. එඒකට ම් ස ටග න්නන ොදක ර එතන ඉන්නවා තේ ජෝ ග්‍රහ යෝ ග්‍රහය කින්න. ක කිනිිගන්න ලු ෙම කිිනි ගන්න. ඔය කුජයිසනී රාසි ගුම්රය. එ ො න්න ම ට ලිපග ත් ්‍රිය ිප . ాాాాంాా ాతా ఎక్ కా క పల యా ాి ాత ర ప ద్ల ా త ా మా ే పాల కుమా త త ి కా. . Variance, <you> no, Even, .ా.... ాా జ వ . ాක් . ඒ මේ අදහිට හට රමදයක් නමුත් මේ බොරුව ම ග ඉති මඩිවල කාගර බ පොරත්ව මට තින මේ රාත්‍රිකාලයේදී පුනැකක් දෙකම ඉතාමත් ප්‍රශස්තයි. සිියරු දෙනාටම යහපත් පර්ෂයක්කයවා කියල බං හිත්ත සිතින් පාර්තනාගන්නවා. අවුරුදු චාවිත්‍ර ගැනීමේදී ප්‍රධාන වසයෙන්ම ඒකට පාදක කරගන්න ඕන ග්‍රන්ථකීපයක් තියෙනවා. ඒ ග්‍රන්තවලට අනුස් ඒ ග්‍රන්තවල තියනෙන. ශාස්ත්‍රියය කරනු අනුසාරයෙන් තමයි ඒ ගනිතමය කොටස් අපි එකතු කරගත යුත්තේ. ඒකට වශිෂ්ට සංහිතාව නාර්ධ සංහිතාව ්‍රික්වේද මණ්ඩලය ප්‍රහ්මපුත්්ත සංහිිතාව නැකැත් සිතුරුවන ඔයාදී තවත් පොත්රාසියක්කට සම්බන්ධයි. ඒ පොත්වලති එන්නාව කරුණු පාදක කරගත්ත හම මේ කටයුත්ත බොහොම පහසුවෙන්. සාාස්ත්‍රානුකූලව අපට ඉදිරිපත් කරන්න පුළුවන්. සංක්‍රාන්තියේ පූරෝ කොටසසා අප කොටස කියලා කොටස් දෙකක් තියෙනවා. වැඩි දෙනෙක් අපර කොටසේදී මේ චාරිත්‍ර සම්පදාය කළයුතුය කියලායි ශිභායිතයේ සඳහන්ලෙන්නේ. ඇතැම් මඉංග්‍රීසි පොත්වොල පෙර කොටසරත් ගත්තා අවස්ථාවල් ගන්නේ කියලා සම්බන්ධ කරලා තියෙනවා. ඒත් මේ විෂුව. යිතිය ේසාහ තුළගේ කිය සංකරාති දෙක. සීලංකාව වැඩි දෙනා චාවිත්‍ර කිරීමට සමරන්න ගන්නේ විසුව සංක්‍රාන්තියයි එවන මේස සංක්‍රාන්තියයි මේස සංක්‍රාන්තියේ එක ආචාරමතයක් තියෙනවා පුුණ්්‍යකාලය අති පුුණ්්‍යකාලය කියලා ඒක පැය කරන්න සඳහන් කරන්නේ පැතුන විනාඩි දොළහයි පූරෝකොටසට පරකොට ැතුන විනාඩි දොල්හ ඒ ආචා රිිමතයා. පැයිෂි භහිතයි වශිෂ්ට සංගිතාව නාර සංගිතාව මේ හැමේ කම්ම ගත්හම සඳහන් කල තියන්නේ සෝඩස 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 ගැන්නේ සිංහල සංස්කෘත භාසාාවෙන් දසයගෙන අලුත්ගන්නන වචනකටයි. ඒක ඉන්දීසි පැට හැරුව හම පැහය විනාඩි විසි හතරයි එපිටට පැහැ විනාඩිීසි අතරයි. මක සංස්කෘත පාටයකින් කියන්න. එඒතකටා ඒක ශාස්ත්‍රිය වෙන්නේ. දිනපති සූර්ිය සංක්‍රමනං සෝඩසනාඩ්‍යයක් පුුණ්්‍ය කාලස්තු පරතක් සෝඩසනාඩ්‍යයක් සර්වර්ත ඉස්නාන ධනියෝපුුණ්ඥං. යම් දිනක සූරිය සංක්‍රාන්ති වෙලාවෙන් නාඩිහෙවත් සිංහලපයදාසයක් පූර්ව පුුණ්‍ය කාලය වේ. සූරයාගේ සංක්‍රමණයෙන් පසු සිංහල පයදාසයක්. සෑම තැන්හීම දන්දීම දන්පැන් සකස්කිරීමට සුදුසූ පුුණ්්‍ය කාලියයි. මේ ෂි හියිතය එක් කොටසක්. ඊට පස්සේ මේක දිවරාත්‍රී වශයගෙන්ගෙන අවස්ථාවක් තවත් තැනක සඳහා. එක දිකේනවා නිසා අර්ධ්‍යාත් සංක්‍රාන්තික් පස්වාවේත් පරදිනං පුුණ්ඥන්. නිසා සමයේ සාක්ෂාවේවදදිනං ඉස්නාන ධහනියෝක පුුණ්ඥං. කියන්නේ නිසාර්යක් නිසාර්ය ගැන රාත්‍රී අර්දයකින් හෙනම් රාත්‍රී දොළහා රාත්‍රී දොළහැම් පසුවේ නම් පරදිනය පසුතිනය ගන්න. එට අපිට මේවර සංක්‍රාන්තිය දෙන්නේ රාත්‍රී නමයයි පහ රාත්‍රී නමයයි පහට එදන සංක්‍රාන්තියදී උඩ මංකිව ස්ලෝකය අනුව පැහයි විනාඩි දොළහා විසිි භහියිතය සඳහන් ඒ එකතු කරහමත් යිගන අ ආාචාර්ය මතය එකතු කර හමත් දොලාහයි දාහතු වෙන්නේ. මේ ජෙකටම කැලපෙන්නයි අපේ මේ ශාස්තෘ අන්තවරුන් මේ නැකත් හැද. නිසා ඒක ගැන සැකයක් නෑ ඒ එක සාාස්ත්‍රීයයි. ඊට පස්සේ මේ චාරිත්‍ර කිරීමේදී. මනුෂ්‍යයාට ඇතිවන්නාව සුගතිය දී රතියෙනවා සංස්කෘත පාට වලින්. එක ද කියනවා මෙන මෙහම විශේෂ විශේ ක විිශුව. විශ්ද විශ්ුවති අයිනේ ග්‍රහණේ සං්‍රාන්තිපුුණ්්‍යදිවාසවා ප්‍රීතා තෘප්තිං යොනොකරෝති දත්තා සාපං ජාතින් තස්සි සදා. මේ කියැන්න මොකදද සූර්ය සංක්‍රාන්තියේදී සුවදිනයේදී ග්‍රහමණ්ඩලේ ප්‍රීත්‍රෝරයා වූ සූර්යා සතුට නොකරේද ඔහුට සාපයමැඇතිවන්නේ. එරම් මේ සංක්‍රාන්තිය තුළදී මේ සූර්යාපිදීමේ චාරිත්‍රය අපිට කළ යුතුවෙනවා. ඒක රාත්‍රී දොළහා කියන එක ප්‍රායග වසෙන් මන්දන්නවා අපහසුයි. නමුත් මේ සාාත්‍රිය මත ගලපගෙන සුභහෝරාවක් සුබ ලත්නයක් ආදී වසයෙන් ඇතුළත්කරමින් කර නවස්ථාවට අපිට ගන්න වෙන්න මේ අවස්ථාවයි. ඉසේ තවත්තනක ඒ කියනවා සූරය සංක්‍රාන්තිය තුළ දී සූරයපිදේ නැතිවන්න ප්‍රපඵල. සංක්‍රාන්තියානිදත්තාානිී හවවය කවයති භාතුූර්වෙෙක් තානි නිත්‍යං ධාතායර්ක නල් ජන්මනී ජන්මනී. මේ කියන්නමකත්ද සංග්‍රාන්තිකාලයේ යමකවිසින් දෙවියන්පුද ග්‍රාමණ්ඩලේ ප්‍රීත්‍රුවරයා වූ සූරයාට ආහාර පූජා කරයිද சූර්ියතෙම ඔවුට ඒදේම. උපාණුපන් නාත්ම භහාවේම දෙනු ලැබි. ඒකනිසා මත මතන්ර යදනවා ඉදිරිද දුර්භික්ෂක්ක කෑම නැතිවේ කිය. ඒකනිසා ඒ පසුැවිල්ල නැතිවෙන්න නං ඔබ සූර්යාටම අවස්ථාවේදී සූර්යාපිදීමේ චාර්ත්‍රය කිරීම සඳහා කිරිබට්ටිකක් ආදී වසයෙන් පූජාකිරීම බොහොම අහසෙන් හරිරන්න උස්සාහදරන්නට. මේක කිබත්ති තරක්නව. අත්තටමේ සූර සංකරන්දයදක ගන්නන සූරයාපදීම. අපි ඒ අර්ථගන්නනවා තමට අආහරන් බව කරන්න ජන්නපුලුවන් ප්‍රදාන කලග කියන්නේ පැරණි පොත්පතේ සූරයාපිදීමේ චරිත්‍රයයි.මියකට කිරිබත්ම ගන්න කියල කියන්නේ නෑ. කිරිබත් න විතරක් නොවෙයි. එකකට කියනවා අන්නංච පාසයම් භහික්ෂයන් පූපංච පයෝදදී. චිත්‍ර නාංච ගුඩම් මද අවජ්‍ය සර්කරා භවති හාවක්.ම කියන්නමකදද අන්නජග කියන්න බත්. ආන් කිරිබත් භෛක්ෂයංකයන්නේ පරිත්‍යාග කරපුු ආහර. අපූ වංච ආප සහ කැවු ආපත්පුළුවන් ැවනුක්පුළ. පයක් කිරි දදීදීකිරි චිත්‍රානාංච පාටකරපු වර්ණගැන් නූබත් ගුඩන් හකුරු මදමී පැනි සර්කරා උක් හකුරු. ඔය ආදී වසයෙන් සූර්රයා පිතිීම සඳ ගන්නා වූ ද්‍රව්විය පූජාද්‍රවිය. ඊට පසු ්‍රාථදී ප්‍රසදයදදි රාත්‍රීදී ගන්න කියෙන තවත් තැනක තියෙනවා. සුත ජනන සංක්‍රාන්තිි උපරාගේ චන්ද්‍ර සූර්යක් නිත්‍යම්. පාත්‍රී වහපී කර්තවයක්න් ඉස්නානධාන විශේෂනාරණම් මේ කියැන්නමකදද පුත්‍ර උපත්තියේදී. පාත්‍රී සංකාන්තියේදී හිරු සඳු දෙදනගේ ග්‍රහණේදී ඉස්්නාල ආදිය කොට. ධනාදී ක්‍රියාවන් මිනිසුන්විසෙන් විශේෂයෙන්ම කළ යුතුයි මේ ශස්ත්‍රීඥමයන් තවත් තරකකි නවා නෑම සඳහා. එම? අගතා නාගත මේග කියන්නේ සූරයා පැමිණි නොප්‍රමණි කලගෙන. අගථ නාගත සමයේ පීච කරෝති ජපන්, හෝමාධ්‍යන්, ඌසර වහජිත විජුන් යදත්වා නිෂ්පළං බවති. මේක කරන්න කාලසීමාව යොදාගන්න සූර්ය සංක්‍රාන්තියෙන් පසු මේ කියන්නේ. සූර්යතෙම පැමින්න නො පැමිණි ක හෝමාදී ජපකරේද කරමැටි විහයි විමහි වැැපරූ විජුවක්ෙන් නිෂ්පලවන පැවින් පැමිණිකාලය පැළම යාග හෝම කළ යුතුයි ගිනිකයි. අවසාන වසයෙන් කාලි මගේක්ම යන නිසා. මේ නැකැදැනමක් පොඩ ස්ත්‍රරයක් කරන්න. නැතිැද න පාලහති ැන ඉස්තරලාල මිනකතේ බලිය. නාර් සංහිතාක තැනක තියෙනවා දෝසාවිනා සමායන්ති පාපනී ජ හරිස්නුතේ ගුරුල් කලි ත්‍රිකෝනස්මාක් සර්වදෝස විනාසකෘත්. මේ ගෑැනෙමකක්ද විෂ්ණු දෙවියන් තීකිරීමෙන් හෞවනටුවන් නාක් මෙ බලවත්තුූ ගුරු ත්‍රිකෝනස්ථාන ගතවේද සියලු දෝසනසන්නේය මේ අපි ගත්තාාව. නැගත්තේලාවට බ්‍රහස්පති නෙත්‍රිකෝ නස්ථානි ඒකක් චන්ද්‍රයාගෙන සියලු කල්මයට යොදන්ලද යම් ලක්නයක් ඇත්ද ඒ ලක්නයට චන්ද්‍රයාගේ හැල්ම වැටනු කල්හි සර්ුවගහ බලම පැමිණේ. චන්ද්‍රයාගේ නොමැති කල මලනැති කල පලනැතිවන්හාක් මෙ පලනැතිවන්නක් මෙන්ම අනිත් ගාය බලද නැතිවන්නේය. එනිසාමත් ජනතාවට ආදරයෙන් ගෞරුවයෙන් ොම භක්තියෙන් කියනවා මේ අවස්ථාව පර අත්තහිරින්නේ නැතුව මේ අවස්ථාවට අපි දීලතිර නැකත්තවට ඒ චාරිත්‍ර ගොල නිර්තවෙන්න බ උනන්දුුවන්න ඔබ සියෝල්ධනනාට මස්සෙතක් යහපතක් ස්තිරවස්සයීම විෙනවාමයි. වස දදස් මිසි අත්තරක්කු අපප්‍රේල් මාන්සේ දහතුන්ගේද සූර සංක්‍රහන්තිය ිය දෙෙනවා. අපි ඒ සර සංකහන්තිය මුල්කරගන්න තමයි සිංහල අවරදු සිංහල හින්දු අවුරදු චාරිත්‍ර කියල යම්කිිසි විදිිය කරගෙන අපි ඒ දවස ඉතාම ඉහලින් සමරාණවා. ඒ සැමරීමේ දී අපි කල්පනාකාළ යුතු දේවල් පැත්තා ගැනමන් කතා කරනවා මොකද ැන් හගත් ෙක් හුග මැතන න්න මහත්තු ගොඩාරිය කියයුතු ේවල් ගොඩාරි කියවුණ. ඒ නිසාමන් කතා කරන්න කැමති මේ වසර පුරාම සූරයා රාසියෙන් ්‍රාසියට සංකරාන්ති වෙනවා. නම. මේකෙන් වැඩිම ප්‍රබලම සංක්‍රාන්තිය තමයිස සංක්‍රාන්තියද. මේ මේස සංක්‍රාන්තිය තමයි අපි මේ සමරන්නේ. මකද මේස සංකරාන්තිය තමයි වට ඇගගිහිල්ලා. ඊළඟවර්ෂය සම්පූර්ණ කරන්න සූර්යාගේ පැමිණීම. ඒ පැමිණීමේ්දී අපි මෙතන වරද්දගන්න දේවල් කීප ඇත්තියේෙනවා මොකද සංක්‍රාන්ති දෝස ගැන. ඒකට හරි බයයි සමහරාය කියන්න ඒ දෝසේ. පහුවදාාවෙන කම්ම තියෙනවා දුොළහක්තියෙනවා මේම දහසයක් තියනවා මෙහෙම කියලා. නමුත් මංකි ඇඳ කැමති මෙන මේ විදිහට. සංක්‍රාන්ති දෝසය හතරක් පවොත්තිනවා.ේ සංක්‍රාන්ති දෝස හත්තරේදී සංක්‍රාන්ති දෝෂය තියෙනවා මීනෙ මේසේට සුරයා යනකොට ගණ්ඩාන්තදෝසය තියෙනවා ඒ රාසිි ගණ්ඩාන්තදෝසය ඊළඟට තියෙනවා නැකත් දෝසය එක ගණ්ඩාන්තදෝසය. ඒති දලා සිදර නැකත් මරුවෙනනකොට තින ්ඩාන්ත දෝස කෝනමාස දෝෂයි. මේ දෝස හතර සංකරාන්තියක් සිද්ධවෙච්ච තැනහිඳලා முල් පහයයි විනාටි විසිහතර තුළ. එහනම් පූ නොනගතේ කියේලා අපියකට නමගියනවා. ඒක තුළ සිදධ වෙනවා. ඉතිදැම් තික ඉවර වුනාට පස්සේ සூරයා මீන මේශරාසිි ගත වනාට පස්සේ. මේ දෝස ඉවරයි. මේ දෝස. මේ සුූල දෝස මේ දෝස ස්රංක්‍රාන්ති දෝස ඉවවෙනවා.ඉවර වනාට පස්සේ සූර සංකராාන්තියක්ත්ෙක ලබන අපරනොනගතය තුළ ඒ පයහයයි විනාඩි විසිය හතර තුළ අපි චාරි සුබவேලාවල් හල දෙනවා. ඒක තමයි නැකත්ම්ඩලයකින් අපි කරන්නේ චාරිත්‍ර කරට සුබவேලාවල්ල ගොල්ලන්ට සකස් කරලා දෙනේක. ඉතිං ඇතවශය මේ සූරයා ීනරසි ද මේේශරසිීයට ව නාට පස් එ සූර සංකරාන්තිය තුලදී. අපි බැල්ුවොත් එහෙම. සාමා්‍යෙන් අපේ කියමනත් තිීෙනවා දහ බැල්ලට සූරයා බලයි පාතුරයට සන්ද්‍රය බලායි කළ නහිසාර්ක වශයෙන් අප ීතනවා එහෙම තියෙනවා. ඒද වැඩ එහම තතියක් තිීන මෙෙම නැතුව නෙමයි නමුත් මං කියන්න කැමති මෙන්න මෙතැන්දී. සූර සං්‍රාන්තියදී. ද ර්ගේ තුළම සූරයා රි බලවත් මේ මහත් රකීපජනෙක්ම කිව සූරයාගේ බලවත්කම ගැන. එතකොට සද්වාර්ගේ තුළම සූරයා බලවත්වෙන්වා. ලක්න සරයා උච්යි මේ ශ්‍රාසිගත වෙලා ඉන්නවා නවන්සගේේ තියෙනවා එතිනි ගේයාම රාසාර්ධයතේමයි සිංහ එතනත් බලවත් ඒවාගේ දෙර්කානත් මේසේ උච්ච වෙලා ඉන්නවා ඒවාගේම දුවිද සංසගේත් මේ උච්ච වෙලා ඉන්නවා ්‍රසාසකගේත් මේ ශ්‍රාශසිගත වෙලා උච් වෙලා ඉන්නවා. අපි කියන්නේ සාත්්බාරිකම සූරයා බලවත් කියලා. ඕ එතකොට මේ බලවත්කම උඩ මේක රාත්ත්‍රී නැකතක් වුණා අපිට ග්ඩ පුලුවන්කම තියෙනවා. මේ අපිට ගණ්ඩ පුලුවන් මකද අප නොනගතය තුළ මේ චාරිත්‍ර කරන්්ඩ මේ බලය හොඳටම ඇති. සාමන්‍යෙන් එහමති බට එතකොට චාරිත්‍ර කිරීම සඳහා සුභවෙේලාවක්ක වෙල දෙනක තමයි නැකත් මණ්ඩලින් කරෙන්නේ ඉතිං අපි බොහෝ දෙනෙක් එකතු වෙලා එකට කතාබහ කරලා මේ නැකත් මණ්ඩලේ එකම තීරණයකටාවට පස්සේ. අපි ඒක අනුමත කලාට පස්සේ. අපේ යුතුගමත් තියෙනවා. ඒ ඒ ඒ ඒ අපි කතාකරපු දේම ඒ අපි හිටපු තැනම ඉඳගෙන අපි මේ පිටට නොගිහිල්ල පිට ගිහිල්ල කතා බා කරලා. අපේ විනේ නීති ඒව කඩකරන්න නැතුව. අපි හොඳින් මේ නැකත් මන්ද ලේ තුළ අපේ තත්ත්තේ තියාගන ඒවාගේ අපි ඇත්ත දේ හොඳ දෙේ මේ ලෝකෙට දෙන්ඩ. මේ අපි ලංකාවාශීන්ට දෙෙන්ඩ. ඉදිති අපිේ නැකත් දීලතිීෙනවා ඒ දීල තිීන නැත් ඇත්තෙම හොඳයි මොකද තැන් අපි බැලුවොත් එහෙම නමියයි පහ සූර සංක්‍රාන්තීන් පස්සේ. තුනයිගාන වෙනකං නැකත් දෙෙන්ඩ පුළුවන් අපිට. ඒක රවකාලෙ ගියාට පස්සේ අපිට එතන ඉදල ඕනම ඕනම වෙලාක තුනයි ගාන වෙන නකදන්න පුළුවන්. පි ළුවන්. ඉතින්ි ඒ එකද තත්කාල බල හෝරාව බලලා පచ හරාව බලලා අපි හොඳම නැකත තෝර දීල තියෙනවා. ඉති මම හිතනවා මේ දුන්නු නැක හොඳයි කියලා. ඒ නිසා මాර අධනා කරන්නවා නැක පවිච්చට ගంඩ කිය. ඒ හරි න්න .

හරිගේ අ ංගර පස හරිගේ අ සංගල්ල පස්ස ලියට ගහිල්ල වත්කටියට කක් චා. පද මාර්තය තමයි නොනගතේ කියනක. නොනගතය නැතිව අවරදු සමර්ණවා කියනෙක හිළුවක්. මනිසා මේ පහුුණතරගයාම සූර්යා මේේෂරාශීයක් පලබිනි කලා පහලෝ පහුලලා ඉවරයි. එ නොනගතීවර වෙ ච රිත ත ො ක් නයි. ඒ මේ සම්පූර්ණ කෘර්තියක් නිසා මේ විකෘර්තිය ප්‍රකෘතිමත් කරන්න එ උප දුන්න මේ විදී වැරදිී කියලලා පස්යාල පිළිය අරගෙන අනුුවේ දදිල කළ අත්සංන් කර අත්සං කරලා එයාලගේ නකත් ොත්යේ තියන කනගාටටු තමයි විරද්ධෝ යතු කරන්න කම බ න සදුසුන හ දනක තික් ෂේප් කල ්‍රක්ෂේප කල සියල දම පිගත්යි බාරගන්නව කියල අත්සං කරල ාරගත්ත එක ද කලෙක් දොට හල. එ කාගත් කාග අතය කියවුණ නැැ මේ නැකත ගැනකීමේදී ජෝෂීතියනවා විශේෂම ක්‍රවිසා සහතමයි ප්‍රධාන ක්‍රහවි දෙන්න. මේ රභිගේ සඳුගේ ස්පොට් එක් කහවුරාම ඒතුළින් පැරණගෙනවා කිසිියන් යෝගයක්. එක විෂ්කම්භ ප්‍රීති, ආයිශ්මාන් සුකර්ම ආදීවසන්තමයි විෂඇත ය දෙන්නේ. එතකොට මේ ්‍ර්‍යාතිපාතකෙන යෝග අතිශයෙන් භානකයි. අති ග්ඩ යෝග අතිශයෙන් භානකයි. එතකොට බයිධෝරගන විියෝෂයේ අතිශයෙන් භානකයි ඔක්කොම නරක යෝග. අපි විශේෂෙන් කියන්න අප කියවුණ නිි්‍යේය ධාතුන් වෙන්දා රාත්‍ර දොළහියි තිස්්සටෙන් පස්සල බන්නේ මොකදද අතිගණ්ඩ යෝගයේ. අතිගණඩක තවරු මකදද මහා ගැටලු මහා ගැටලු. ඒනිසා මහා ගැටලු කියන යෝගයක්ති නවස්ථාවදී අපට මුණ ආකාරෙන්වත්. දෙ බ නමුත් එෙකොල් හා හාෂා දුොලා හාය කියන අවස්ථාවලදිද නැකත් වල තියන්නේ සෝභන කියන යෝගය. සෝභන සුකර්ම ප්‍රේති ආයිුශ්මාං හරුෂනාදී යෝගතමයි වඩාත්ම පහැති පටදායක ඒ වචනවලම තියනව වාච්‍ය අර්ථය ඒනිසා මේ වගන අ ශල්ගතමයි මේ නැකත දෙන්න අපි උත්සා කලින්.ආයිබන් මගේ මේ පැනේ මානේ විත්වත් කමිටුවටමයි. ඔබ කියන විටියට ඇත්තනම මේ චාරිත මේ නැකත් කල වෙදල තියෙන්නේ මධ්‍යමනාාත්‍රයේ නමුත් ගැටලොස් තියන දෙැන් සාමාන්‍යෙන් ම සිංහලා හින් ද අවත්තවරදති කියන චාරිතත් එක්ක බැඳුනු මංගල්යක්. එතකට දැන් වැඩැල්ලි ආහාරු බෙවවා ගණදුන කිරීම යෙ දෙෙන්නේ දො හැ පස්සේ ආහරනු බැවනම් ගැඩුවක්ෙන් හැ ඒ වෙලා වෙදිී නමුත් වැඩැල්දීම සහ ගනදිනු කිීම ප්‍රාග්‍යවගත්වොත් කොහොමදේ වෙලාවෙදී. අපි යෙදන්නේ ඒචාරිත්‍රය. සබතුමාතියන ය අපහසුතාවේ තමයි ගොල්ල මකට කරන්න. ඒ අවුරදු හතරකට පාරක් තමයි එක වරක් ඔය අපහසුතාවේ යදෙන්නේ. චිරාත්කාලයක් තිසි අවුරදු හතරට බරක්. ඔය අපහසුතාව යෙදුණ. අපහසතාවයට වඩ අපි කල්පනා කලේ සුබවේලාව සුබවේලාක් සෑදීමේ දිිතිිපියතු ගුණාග පිළිබඳව. ඒේම ජියයම් ගුණ පාලම හත්මයා වික්හ කළ. අපි උදේවරුවදීල ඕකලේසියට පොය විරුද්ල වෙන කට්ටිය අපිවා හම්ම ගහනවා. මෙන්න ගල කද තිවන අරදෝෂීයනවා දෝෂ තියනවා ලක්්නාාධිපතිය දුරවල අර්ය දුදරලයි මේයා දුරප්ට පාර බැහල යන්ඩ තියෙන්න. තමන් නසිතා වැදගත් ප්‍රශ්ටය මතු කළේ ඕකට තමයි කියන්නේ අඩන්ඩි ඉන්නගෑනට ඇටගිල්ලිින් වගේ ඇන්න වගේ. මොන්නවා හරි මේ ගොල්ලො පයාගන්නවා ඔය අපහසු තාවය ඉදිරිපක් කරලා ජනතාවගේ අවධහනය යොමු කරලා ඊට පසෙතමා යරබම මුලින් කිවගේ අපේ සංසුෘල්තික අංගයන් සියල් කාබාසිනය කළේ. ඔතනින් පටන් අරන් කිරිබාත් ගිලින්න කෞද කිව්වේ. උපවාසයක් කෞද කිව්වේ. අපේ සංසෘල්්ික අන්ගයන් මූහල් සියල් සමූලගාතනය කරලො සුනාමි කරනවා පටන්ගතයොතනින්. නිසා තමන්සිට තාම තුූතින්දයෙනවා. ජනමද ද ප මංහිතන්නේ ඒකට මට තබුත්තරයක් දෙන්න තියෙනවා මට ති උත්තරයක් දෙන්න තියෙනවා. එක්දස් අටසය හැත්ත ගනන් වලින් නම්ම සම්පූර්ණම අවුදු කච්චාර්තක මසතු තියෙන ම එක අවස්ථාව කොබට කියන්න අවස්ථ කහිපයක්. එක්දාසරය අනුප පය අවුදේ අප්‍රේල් මාස ොස් වන සිකරදා රාත්‍රීටයි දාහතට බස්නාහිර බලා ආහර පිසලා ආහ අනුපේකර රාත්‍රී දොලහ පසී විනාඩි දහට ඒැන ප අපපු හම ඉන්න කාල. ඒව එක්දස සමශය එකක අවුද්දෙදී ආහර පසිම ති වන රත්‍ර දෙකයි තිස්සයට අනුභවිති ව පන්දර තුනයි තිස්සත් ප ද තු නස අතර. ඒවගේ එක්දා සමශය හතේදි ආහර පිසිම රාත්‍රී දෙකයි විසි අට, ආහර අනුභවය රාත්‍රී තුනයි හතරට. ඒවගේ එක්දා සමශී විසිි දෙකේදී අපේල් දහතුන්ගනි බ්‍රහස්වතින්දාා ආහර පිසීම රා්‍රී කොළහයි හතලිස්සයට ආහර අනුබ රාත්‍රී දුොළහියි පනස අට. ද ම්මශ හ ද ේල් සි දහතුන් අරුවාද හර පිසිම රාත්‍රී දොලහයි තුනට ආහර අනු භවේ රාතී දොලහහි පනස් අටට. ඒවගේ කියනු එක්දා සමසිි තිස්තමය වර්ෂයේදී ආහර පිසිීම රාත්‍රී තුනයි නමේයට. ඒවගේම ආහර අනුභව පෙරවරු හයයි යටට. මේ විදිත දවත් තවත්ත අවස්ත්වන බොහොම ෑඇක එක්ද සමශි අසු එක වර්ශයේදී. ආහර පිසිම සිද්ධකර රාත්‍රී දහහිට ආහර අනුභව රත්‍රී දහය පනස්සතට. ඒගේම අවත් වතු කාරනයක් ස්වර්ට දස් නය වශෂේදී ඇත එක්ර පුදගල කොට ලු ගැතුල ෙක ර්තන ග ද යයාහා සමානෝම ගැතුුව ඇතිකර කවදත ්‍රස්වර්ස දෙදස් නමේ වර්ශේදී. ඒ ස ලිබු ලිපියත් මල් සතු තේරමට ඔනන් ඔ පශන් නැබලුවන්. ඒ ඒ කාර එතනදිී මටකතියාගන්න ඕන දෙදස් නමේ වර්ෂය ඩිකා අලක් නෑ. මෙදා ආහර ිසීමතිබුණ. මොක මධ්‍යමරත්‍රී තමයි සූර සංකාන්ති සිද්ධ වනේ නමුත් එදින අපි ශාස්තාන් ගූලව ආහර පිසීම පර්භාග පහහි පහ ආර අනුවය පූර්භාග පහි පනහතලලා මොකද එදා සූර සංකාන්ති සිද්ධ වනේ මධ්‍යමරත්‍රී දොහයි විනාඩිී හත්ලි සහට. එ නිසා මතකතියාගන්නන අපි මෙතැනදී ජෝතිශ්‍ය වේදීන් විදියට අපි ශාත්‍රි අනුගතවෙන්න ඕන තැන් බොෝ දෙන ප්‍රාගිකත්යන කතා කලාට අපට ප්‍රාගපතික බලන්න ඕන නමුත්. ශාස්ත්‍රවේදීන් විදියට අපි ශාස්ත්‍රීතය මුල්තන දෙන්නේ ඒත් මත තියාගන්න ඕන්න. ඒ ගානක් ති ෂේ ර වත පාර මතු කළේ ය තර්කය අවුරදු ගානක් තිස්සේ අපි ප්‍රතික්ෂේප කළ හේතු සාධ ගැතුව. ආයි අමතකොටක ද යි කු ංග ප. හ හ ගනදු කරන්න. හොමද වැඩාල්ලන්නේ මේ දො හට ගේ ප්‍රස්් නට් න ගනි. ඒ ප්‍රශ්නේදී මන් කියයන්න්න කැමති අපේ එ හිල පැව පු චරිත්‍ර විදිිති නවා. අපේ චාරිත්‍ර අනුව බැලුවොත් එෙහෙම වැඩ අල්ලා ගනුදනුකොටට ආහාරාණු භවය මැනවි. එහෙම යිතියෙන්නේ. එතකොටට වැඩ අල්ලනොවා කියලාගැන්නේ අපි යම් කාරියෙක නිරත වෙනවා. ඒ ඒ කාර්ිය අපි මොනවිදිියගෙන් හරි මොන පෙලයක් ට ව ීමහරි ගෙදර වැඩකර කර නාරි ඒ විදිහයටට. ගනදනු කිරීම ගැනමන් කදක්ළො මාග්‍රෘහණයක් ඉතින් අපේ පරම්පරාව පැවතෙන විදිහට, ඉස්සර කාලේ ගනුදනු කළ ලිදත් එක්ක. හල ඇති මහිතන්නේ ලිදක්ත් එක්ක ගණතුන කළේ එතකොට අපි ලිතටග හිල්ලා දැන් සමමාර්රිවිට අපපසුතාාවවැැතිෙන්ට පුළුහ දැන් ලිඳනෑ ටැප්ප එක කියලා නමුත් අපි ලිඳතරග හිල්ලලා යම් කිසි විදිියක යම් යම් හොඳ දේවල් දාලා අපි ලිඳැන් වතුරේක් කරගනය විල්ලා ඒ වතුරේක ගෙටගේනවා ඒ සෞබාග්‍ය සංකේතයක් හැටියට. ඒක තම් ඒ මුළ අවරුද්ධ පුරාමපේගේෙවල්ල තියෙනවා. දැන් ඇත්තර ලිද නැති වුණ. එ එලිියට ගිහිල්ලා එ එල එෙන් තැප්පක හරි ලිදෙන් හරි වතුර කලය අරගනෑවිල්ලා. අපිට ගේ තියන්ඩ පුළුවන් ඒක තමයි ගනදනු කිරීමේ කියලා කිව්ව එක කාරරියක්. ඒ අපේ සම්ප්‍රදාය ඒ කාලිදිදර පැවත්තගනාාපදයක් ගණතුුණන කිරීම. ඇබැයි ඉන් පස්සනංේ ගනනු කිරීමම් ගියා බැංකෝට වනකම් දිගට කියිය. ැංකොට හිල්ල ගනන් වනු කරනති නන්නනමුත්. අපි පුළන් ගරුවේයිඉන්න අප එකතු වෙලා අපි ගනතුුන කරන්න. ඒ නිසා ම ඉතනවා ඒ හතාවේ සත්‍යතාවයක් නැහැ. ඒ අපිට ගඩ පුළුව මේ විදිේ අප පාරම්පරි විදි ෙක් ර පුුව කිය.